ඊශ්‍රායලයේ විසින් හමස් සංවිධානයේ නායක යහයා සින්වර්ට කිසිදු බාධාවකින් තොරව ගාසා තීරයෙන් පිටව යාම සඳහා මාර්ගයක් සැකසීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ හමාස් සංවිධානයේ විසින් සිය බහරේ රදවාගෙන සිටින ප්‍රාණපකරුවන් නිදහස් කරන්නේ නම් පමණක් බවයි ඊශ්‍රායලයේ දැනුම් දී තිබෙන්නේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහමුලකරුවන යහයා සින්වර් මේ වන විට එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරනවා. ගාසා තීරයේ සිදු කරන ඊශ්‍රායල් මෙහෙයුම් හේතුවෙන් සින්වර් මේ වන විට එහි බුහගත උමං මාර්ගයක දිවි ගෙවන බවයි ඊශ්‍රායලයේ විශ්වාස කරන්නේ. ඊශ්‍රායල් රජය වෙනුවෙන් ප්‍රාණපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා සඳහා හෝ නියෝජිතවරයා වන ගල් හිර්ස්ට් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ සින්වර්ට ඔහුගේ පවුලේ අයට ඔහු හා එක්වීමට කැමති ඕනෑම කෙනෙකුට ආරක්ෂිත මාර්ගයක් සැපීමට තමන් සූදානම් බවයි. හමාස් යෝජනාවට ප්‍රතිචාර දැක්වූයේ ද යන්න පිළිබඳව අදහස් දැක්වීම සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම එහිදී ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ප්‍රාණපකරුවන් මුදා ගැනීමේ ගනුදෙනුවේ කොටසක් ලෙස තමන් රඳවාගෙන සිටින පලස්තීන රදවියන් නිදහස් කිරීමට ඊශ්‍රායලයේ කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ විසින් ඉදිරිපත් කළ එම යෝජනාව හමාස් සංවිධානයේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ආත්මාර්ථකාමී වීම, පුද්ගලික අවශ්‍යතා සඳහා යටත්වීම හෝ පලා යාම අපේ නායකයින්ගේ ස්වභාවය නොවේ. ගෞරවණීය ලෙස පිළිගත හැකි ප්‍රාණපකරුවන් හුමාරු කිරීමේ ගනුදෙනුවකට වඩා දෙයක් අපි පිළිගන්නේ නැත. ගනුදෙනුවකින් හෝ වෙනත් ආකාරයකින් සින්වර් සහෝදරයා ගාසා තීරය හැර යාමට සිතන්නේ නැත යනුවෙන් හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙක් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පැවසූ බව සඳහන් වනවා.